නිරිත දිග මෝසම් තත්ත්වයේ හමුවේ ඇති වූ ආපදාවලින් පවුල් 120215 පුද්ගලින් 454625 දෙනෙකු ආපදාවට ලක් වුණා. පූර්ණ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 172ක්. අර්ධ නිවාස හානි 20075ක් වාර්තා වී තිබෙනවා. පූර්ණ ලෙස හානි වූ නිවාස එම ස්ථානයේම හෝ වෙනත් සුරක්ෂිත ස්ථානයක ඉදිකිරීමටත් අර්ධ හානි නිවාස සඳහා වන්දි ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. අස්වැසුම යෝජනා ක්‍රමය සඳහා සුදුසුකම් නිර්ණය කිරීමේදී ලයින් කාමරවල ජීවත් වන වතු සේවක පවුල්වල සත්‍ය සංඛ්‍යාව සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වෙත නියම කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ලයින් කාමරවල සිටින සියලු දෙනා එක් පවුල් ඒකකයක් ලෙස සලකා කටයුතු කිරීමෙන් සිදුවන අවාසි මගහැරවීම මෙහි අරමුණයි. අපරාධයකින් උපයාගත් දේපළ පිළිබඳ පනත් කෙටුම් පත ගැසට් කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙම පනත් කෙටුම් පත සඳහා මේ වන විට නීතිපති අනුමැතිය හිමිව තිබෙනවා. පින්නවල කිතුල්ගල සංචාරක කලාපය සංවර්ධනය සඳහා අයවැයෙන් රුපියල් මිලියන 750ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා. එයටතේ හඳුනාගෙන ඇති යටිතල පහසුකම් සංවර්ධනය කිරීම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. මෙරට විශ්වවිද්‍යාල හා විදේශ විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනික සහයෝගීතාව අරමුණු කරගනිමින් අවබෝධතා හා සහයෝගීතා ගිවිසුම්වලට එළඹීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.